අද සාමාන්‍ය සමය 33 වෙනි සතියේ සිකුරාදා දිනයි. බිලි ජේසුස් වහන්සේ ජෙරුසලම් දේව මන්දිරයට එනවා. තමන්ගේ පියාණන්ට යාඥා කරන්නට, පියාණන් සමග සංවාදයේ යෙදෙන්නට. උන්වහන්සේ දකින්න දේ තමයි මේ පූජා භූමිය වෙළෙන්දෙන්ගෙන් පිරිතිරි කියලා. ඔවුන් වෙළඳාම් කරනව පමණක් නොවේ, ඒ තුලින් ගසා කෑමක් සිද්ධ වෙනවා. දුප්පත් මිනිස්සුන්ගේ හූරා කනවා කියන දේ දැකිද්දී ජෙසුස් වහන්සේට තරහ යනවා. ජෙසුස් වහන්සේ කෑ ගාලා කියන දේ තමයි මේක මාගේ පියාණන්ගේ යාඥා ගෘහය. නමුත් නුඹලා මේක හොරුන්ගේ ගුහාවක් බවට පත් කරලා තිබෙනවා. හොරකම කියන එක දස පනතින් පවා ප්‍රතික්ෂේප වෙද්දි ඒ හොරකමම දෙවියන් වහන්සේ වැඩවසනවා කියන ඒ උත්තරීතර භූමියේදීම සිද්ධ වෙද්දි දැනෙන වේදනාව මොන වගේ වෙන්නට ඕනේද? කොහොමද මේ කසාකෑම සිද්ධ වෙන්නේ? හැම පිරිමි ජුදෙව්වෙක්ම දේව මන්දිර බත්වලස ශෙකෙල් භාගයක මුදලක් ගෙවන්නට සිද්ධ වුණා. ශෙකෙල් භාගයක් කියලා කියන්නේ පෙනීස් 6ක මුදලක්. මේ මුදල ජුදෙව්වෙක් එදා හොයපු දවස් දෙකක වේතනය. ඒ විතරක් නෙමෙයි, මෙතනදී කසාකෑම සිද්ධ වුණේ මෙන්න මේ විදිහට. පිට ඉන්න ජුදෙව්වන්, පලස්තින දේශෙන් බැහැරව හිටපු ජුදෙව්වන් භාවිතා කළේ ඒ විවිධාකාරෝ රටවල භාවිතා වුණු මුදල්. ඔවුන් ඒ මුදල් අරගෙන මේ දේවස්ථාන බද්ද ගෙවන්නට එද්දී ඔවුන්ට බද්ද ගෙවන්නට උනේ ෂෙකෙල් වලින් පමණයි. එහෙනම් තමන් පාවිච්චි කරන මුදල් මාරු කරන්නට සිද්ධ වුණා. ඒ මුදල් මාරු කරද්දී මාරා එකක්, එහෙම නැත්තම් පෙනී එකක වටිනාකමින් යුතු මුදලක් ඒ මුදල් මාරු කරන්නට ගෙවන්නට සිද්ධ වුණා. ඊට අමතරව අපි දකින දේ තමයි මේ දේව මන්දිරයේ යාග පූජා සිද්ධ වුණා. යාග පූජාවලට ඔවුන් විවිධාකාරෝ දේවල් වලට සතුන්ව පූජා කරන්නට සිද්ධ වුණා. මේ සතුන්ව විශේෂයෙන්ම සුදුසු සතුන්වද කියන දේ එතනපත් කරලා හිටපු පූජකවරු තීරණය කරන්නට ඕනේ. කැලල් රහිත සතුන් වෙන්නට. ඉතින් සමහරවිට ඊටමත් ලාභිත පිටින් සතුන් වර්ගෙන ඉන්න පුළුවන් වුණාට ඒ සතුන්ව සමහරවිට මේ පූජකයන් විසින් ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ පූජකවරුන්ගේ අනුග්‍රහයෙන් යුතුව සතුන්ව වෙළඳාම් කරන වෙළෙන්දන්ගෙන් ලබා ගන්න මේ පූජා භූමියේ වෙළඳාම් කරන වෙළෙන්දන්ගෙන් ලබා ගන්න සතුන්ව ඊටම ලේසියෙන්ම සහතිකයක් ලැබිලා අනුමත වුණා. ඒක නිසා මිනිස්සු ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්නේ ඇති කරගන්න වෙනුවට මෙතනින්ම සතුන්ව මිලදී ගන්නට පුරුදු වුණා. අපිට කියනවා පිට පෙනීස් 5කට ගන්න පුළුවන් සතාව මේ පූජා භූමියේ අලෙවි උනේ පෙනීස් 75කට පමණ කෙනදී. මේක මහා ගසා කෑමක්. ජෙසුස් වහන්සේ විරුද්ධුනේ මේකටයි. ජෙසුස් වහන්සේ පවසන්නේ සමහරලාට අපි දෙවියන් වහන්සේවත් විකුණගෙන කනවා. අපගේ ආත්මාර්ථ හැඟීම් දෙසා. මේක එදා විතරක් නෙමෙයි, මේක සමහරට අතත් සිද්ධ වෙනවා. අපි සමහරලාට පූජකවරුන් ලෙස, ඒ විතරක් නෙමෙයි සමහරලාට ගිහි ජනතාව ලෙස අපි දේවස්ථානයත් එක්ක ගනුදෙනු කරන්නේ අපිට යමක් ලබා ගන්නට. අපේ ගරුත්වය අනිත් මිනිස්සු ඉදිරියේ දිනා ගන්නට, ගරු බුහුමන් ලබන්නට, ඒ වගේම විවිධ වර ප්‍රසාද ලබා ගන්නටයි. ඒක නිසා අද දවසේදී අපි මේ කරුණ උදෙසා අවදි වෙලා ස්වාමීන් වහන්සේ තුළ අපගේ ජීවිත නිදොස් කරන්නට කියලා ඉල්ලා යාඥා කරමු. ඔබ සැමට ජෙසුස් පිටා.